අයිබෝන් ආදරණීය දුව පුතේ සියලු දිනාටම සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කරන්ට් එක තියෙන හැමෝම හරිද තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. ක්ලාස් එක සම්බන්ධ හැමෝම වගේ තමන්ගේ වීඩියෝ එක ඔන් කරගන්න. අයිබෝන් සර් හරි ඔයාලට මම කියන දේ ඇහෙනව නේද හොඳින් ඇහෙනව නේද ඔව් සර් ඔව් සර් ඒ වගේම අවුරුද්ද සුබ කරගනිමු හරි අවුරුදු කොහොමද ජයයිද හොඳයි සර් අපිව අටවසරේට යන්න प्रधाचंत्रवादी जन सामीबंधी प्रजाचंत्रवादी जन सामीबंधवादाचंत्रवादे නිදහසහ සමානාත්මතාවය මුල් කරගත්ත මතවාදය. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වන සමාජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන සමාජය තුළ ජීවත් වෙන මිනිස්සුන්ට නිදහසහ සමානාත්මතාවය තියෙන්න ඕනි. නිදහසහ සමානාත්මතාවය තියෙන්න ඕනි. අන්න ඒ වගේ සමාජයක් තමයි නිදහසහ සමානාත්මතාවය තියෙන සමාජයක් තමයි මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් කියලා කියන්නේ හරි එතකොට පුතේ අපි මුලින්ම මේ ප්‍රජාතන්ත්‍රවාදයකට උරු වෙන්නේ අපි මේ ඉපදුන ගමන් අපිට එකපාරට ප්‍රජාතන්ත්‍රවාදය කියලා අපේ ඔළුවට අදහස් මතුවෙන්නේ නැහැ අපි ඒකට උරු පුරුදු නැහැ අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය මුලින්ම ඉගෙන ගන්න. ඒ වගේම මේ ප්‍රජාතන්ත්‍රවාදයට අපි මුලින්ම උරු වෙන්නේ පුතේ Tamange පවුල තුලින්.
පවුල තුලින් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකට අපි හුරු වෙන්නේ. එතකොට මේ අපි පවුල තුලදී අපි පවුලේදී කියන්නේ අපි ගෙදරදී අපේ ගෙදර ඉන්න අර ගෙදර ඉන්න වැඩිහිටියන්ට ගරු කරනවා. ඒ කියන්නේ ගෙදර ඉන්න නායකයන්ට හුරු නායකයන්ට ගරු ගරු කරන්න හුරු වෙනවා. නායකයන්ට ගරු කරන්න හුරු වෙනවා. දැන් එතකොට පවුලේ ප්‍රධානීය වෙන්නේ කවුද? අපේ පවුලේ ප්‍රධානීය වෙන්නේ කවුද? අපේ පවුලේ ප්‍රධානීය පියා. හරි? තාත්තා තමයි පවුලේ ප්‍රධානී. එතකොට මේ පවුලේ ඉන්න සියලුම දෙනා පියාට ගරු කරනවා. ඒ වගේම පියාගේ බසට අවනත වෙනවා. අපි මුලින්ම මේ රටේ ඉන්න නායකයන්ට අවනත වෙන්න කලින් අපි ඉස්සෙල්ලාම හුරු වෙන්නේ කොහෙද? අපේ සමාජීන නායකයන්ට අවනත වෙන්න කලින් අපි මුලින්ම හුරු වෙන්නේ කොහෙද? අපේ ගෙදර පියාට ගරු කරන්න, අපියාගේ බසට අවනත වෙන්න. හරිද? එතකොට මේ ප්‍රදාචන්ත්‍රවාදයට අපි මුලින්ම හුරු වෙන්නේ පවුල තුලින්. හරිද? ඒ වගේම අපේ පවුල තුල හරිද? හරිද? ඒ වගේම අපේ පවුල තුල පුතේ සමානාත්මතාවයට අපි හුරු වෙනවා ඉස්සෙල්ලාම පවුල තුලින්. සමානාත්මතාවයට අපි මුලින්ම හුරු වෙන්නේ අපේ පවුල තුලින්. දැන් හිතන්න පවුලේ සියලු දෙනාටම කන්න මොනවා හරි කේක් ගෙඩියක් හරි මොකක් හරි එකක් ගේනවා. එතකොට අපි ඕක පවුලේ ඉන්න සියලු දෙනාත් එක්ක සමානව බෙදාගෙන නෙවෙයිද කන්නේ? බෙදාගෙන බෙදාගෙන සෝකෝනේ නැත්තම් නංගිට හොරෙන් කාලා දානවද? එම කරන්නේ නැහනේ. අපි සියලු බෙදාගෙන කන්නේ. සමානව අර සමානව බෙදාගෙන තමයි අපි කන්නේ. එතකොට අපි එතනදී සමානාත්මතාවයට හුරු වෙනවා. සමානාත්මතාවයට හුරු වෙනවා. එතකොට පුතේ මේ පවුල තුලින් තමයි අපි මුලින්ම සමානාත්මතාවයට ඒ වගේම ප්‍රදාචන්ත්‍රවාදයට මුලින්ම අපි හුරු වෙන්නේ Tamange පවුල තුලින්. ප්‍රදාචන්ත්‍රවාදයට අපි මුලින්ම හුරු වෙන්නේ Tamange පවුල තුලින්. හරි. පවුලෙන් පස්සේ අපි ප්‍රදාචන්ත්‍රවාදයේ ඉගෙන ගන්නේ අර ප්‍රදාචන්ත්‍රවාදයට අපි හුරු වෙන්නේ පාසල තුලින්. පාසල තුලින්. ඒ කියන්නේ මේ අපි ගෙදර හරි අපේ නිවසට පස්සේ අපි වැඩිම කාලයක් ගත කරන්නේ අපේ ගෙදරින් පස්සේ අපි වැඩිම කාලයක් ගත කරන්නේ පුතේ පාසල තුල. වෙන කොහෙවත් නෙමෙයි අපේ පාසල තුල තමයි අපි වැඩි කාලයක් ගත කරන්නේ. අවුලට පස්සේ තමන්ගේ නිවසට පස්සේ අපි වැඩි කාලයක් ගත කරන්නේ පාසල තුල. එතකොට මේ ප්‍රදාචන්ත්‍රවාදයට අපි පාසල තුලිනු පුරු වෙනවා. ප්‍රදාචන්ත්‍රවාදයට අපි පාසල තුලිනු පුරු වෙනවා. එතකොට පුතේ මොකද්ද මේ පාසල තුල මොනවාරි දෙයක් සිද්ධ කරනවා නම් අපි ඒ දේ වල සාකච්ඡා කරලා තමයි සිදු කරන්නේ. අද හිතන්නකෝ ක්‍රීඩා උත්සවයක් තියෙනවා. හරි? එහෙම නැත්නම් සාහිත්‍ය උත්සවයක් තියෙනවා. හරි? එතකොට අපි ඒ දේවල් අපේ තනි මතයටද කරන්නේ සිදු කරන්නේ නැහැ. කට්ටියගෙන් අහලා, ගුරුවරුන්ගෙන් අහලා, විදුහල්පතිවරුන්ගෙන් අහලා, තවත් පාසලේ ඉන්න සහෝදර සහෝදරයන්ගෙන් අහලා, හරිද? අපි තනියෙන් නෙමෙයි කරන්නේ සුහදශීලීව සියලු දෙනාත් එක්කම එකමුතුව සියලු දෙනාගේම කැමැත්ත අනුව තමයි අපි දේවල් සිදු කරන්නේ. එතකොට එතකොට පුතේ මේ කාටවත් හරිද කාටවත් මේ කාටවත් ඕනි විදිහට නෙමෙයි මේ දේවල් සිදු කරන්නේ. සියලු දෙනාගේම කැමැත්ත පදි තමයි ඒව සිදු කරන්නේ. එතකොට අපි මේ පාසල තුනදී හුරු වෙනවා මේ ප්‍රදාචන්ත්‍රවාදයකට හුරු වීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ පාසලේ විවිධ සමಿತಿ තියෙනවා. සාහිත්‍ය සමಿತಿ තියෙනවා, ක්‍රීඩා සමಿತಿ තියෙනවා. එතකොට මේ සාහිත්‍ය සමಿತಿ වලට, ක්‍රීඩා සමಿತಿ වලට මෙන්න මේ වගේ දේවල්ට අපි සභාපතිවරු එහෙම නැත්නම් නායකයන් තෝරාපත් කරගන්නේ කොහොමද? සියලු දෙනාගේම කැමැත්ත පරිදි. අපි කට්ටියගෙන් අහලා එහෙම නැත්නම් ඡන්දයක් තියලා තමයි අපි එහෙම තමයි එයාලව තෝරාපත් කරගන්නේ. අන්න ඒක තමයි සමාජය තුලදී අපේ නායකයන් තෝරගන්න අපි යොදාගන්නේ. يعني ඡන්ද වගේ දේවල් වලට අපි යනවනේ සමාජය තුලදී. හරිද? අපි එතකොට පාසල තුලින් තමයි මේවට මුලින්ම හුරු වෙන්නේ. පාසල තුලින් තමයි අපි මේවට හුරු වෙන්නේ. හරි. ඒ වගේම අපි පාසල තුල ඒ වගේම අපි පාසල තුල නායකයන්ට ගරු කරන්න පුරුදු වෙනවා.
පාසලේ විදුහල්පතිවරුන්ට ඒ වගේම පාසලේ ගුරුවරුන්ට ඒ වගේම ශිෂ්‍ය නායක නායිකාවන්ට අධිනායක නායිකාවන්ට අපි ගරු කරන්න ගුරු වෙනවා අන්නේ ඒ ගරු කරන්න ගුරු වෙන එක තමයි අපි සමාජයට ගියාට පස්සේ මේ සමාජීන නායකයන්ටත් අපි ගරු කරන්න පුරුදු වෙනවා ඒ වගේම ඔවුන්ගේ මේ පාසලට අවනත වෙන්න පුරුදු වෙනවා ඒ වගේම පාසල තුල නීති රීති පද්ධතියක් තියෙනවා එතකොට මොනවාද පාසල තුල තියෙන නීති රීති පද්ධති පාසල ආරම්භ වීමට පෙර පාසල් එන්න ඕනේ ඒ වගේම පාසල් පාසලේ නියමිත නිල ඇඳුමින් සැරසිලා අපි පාසල් එන්න ඕනේ හරිද ඒ වගේම පාසලේ තියෙන සංස්කෘතියට පාසලේ තියෙන නීති රීති වලට ගරු කරන්න අපි උරු වෙන්න ඕනේ ඒ වගේම පාසල තියෙන කාලවක කියන්නේ වේලාව තුල කියන්නේ 7:30 ඉඳලා 1:30 වෙනකම් අපි පාසල තුල රැඳී ඉන්න ඕනේ එතකොට අපි මේ පාසල තුල තියෙන නීති රීති වලට අවනත වෙනවා එහෙම නැත්නම් ඔයාලා පුතේ 7:00ට පටන් ගන්න එක ඔයාලා 8:00ට විතර ඉස්කෝලේ යන්නේ නැහැ නේද අතහමාරට පාසල් පාඩුවල පටන් ගන්න එක ඔයගොල්ලෝ අතහමාරට විතර යන්නේ නැහැ නේද? යන්නේ නැහැ නේ. හරි. නෑ සර්. එතකොට අපි මේ පාසල තුලදී අර අපි පාසල තුලදී මොකද පාසල තුල තියෙන නීති රීති වලට ගරු කරනවා. අන්න ඒ නීති රීති වලට ගරු කිරීමට අපි හුරු වෙනකොට අපි ඒක තමයි පසුකාලීන සමාජය තුල තියෙන නීති රීති වලට ගරු කරන්න පුරුදු වෙන්නේ. ડોક્ટરන් අපි පුරුදු වෙන්නේ. එතකොට අපි මුලින්ම පාසල තුලින් ඉගෙන ගන්නවා පාසල තුලින් අපි ගරු කරන්න ගුරු පුරුදු වෙනවා මේ පාසල තුලින් අපි ගුරු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකට ඊට පස්සේ පාසල තුලින් අපි ගුරු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකට හරි ඒ වගේම විවිධ සංවිධාන තුලින් අපි ගුරු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයකට ඊට පස්සේ පුතේ මම ඔයාලත් එක්ක කතා කරා ළමා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව තමා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව හරි එතකොට මේ ළමා අයිතිවාසිකම් කියලා කියන්නේ මේ ළමා අයිතිවාසිකම් කියලා කියන්නේ ළමයෙක් වෙලා ඉපදුනාට පස්සේ ළමයෙක් වෙලා ඉපදුනාට පස්සේ ඔහුට හෝ ඇයට තියෙන අයිති ළමයින්ට තියෙන අයිතීන් තමයි ළමා අයිතිවාසිකම් කියලා කියන්නේ එතකොට පුතේ එතකොට මේ ළමේ කියලා සලකන්නේ වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා වයස අවුරුදු 18ට වයස අවුරුදු 18ට අඩු වයස අවුරුදු 18ට අඩු සියලුම දෙනා සලකන්නේ දරුවන් විදියට ළමයින් විදියට ඒ වගේම ළමයින්ට තියෙනවා අයිතිවාසිකම් ළමයින්ට තියෙනවා අයිතිවාසිකම් අධ්‍යාපනය ලබන්න අයිතිවාසිකමක් තියෙනවා සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න අයිතිවාසිකමක් තියෙනවා ඒ වගේම ආගමික විශ්වාසයක් ඇදහිමට අයිතියක් තියෙනවා ඒ වගේම නිදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තියෙනවා මිතුරු සම්බන්ධතා පවත්වන්න අයිතියක් තියෙනවා ළමයින්ට තියෙන අයිති එතකොට අධ්‍යාපනය ලැබීම කියලා කියන්නේ අධ්‍යාපනය ලැබීම කියලා කියන්නේ ළමයින්ට තියෙන අයිතිවාසිකමක් ළමයින්ට තියෙන අයිතිවාසිකම. එතකොට පුතේ මේ මානව සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම මොකද්ද? සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම. ඔව් සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම. හරිද? මේවා ළමයින්ට තියෙන අයිතිවාසිකම්. එතකොට මම කියුවා දැන් අධ්‍යාපනය ගැන. හරි? එතකොට මේ අධ්‍යාපනය ලැබීම කියලා කියන්නේ ළමයින්ට තියෙන අයිතිවාසිකම. අධ්‍යාපනය ලැබීම කියලා කියන්නේ ළමයින්ට තියෙන අයිතිවාසිකම. එතකොට වයස අවුරුදු 16ට අඩු වයස අවුරුදු 16ට අඩු සියලුම ළමයි පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි. වයස අවුරුදු 16ට අඩු සියලුම දෙනා පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යයි. ඒක ළමයින්ට තියෙන අයිතිවාසිකම. හරි පුතේ එහෙනම් හරිද? ඔයාලට විනාඩි 5ක කාලයක් දෙන්නම්. සියලුම දෙනා ගිය සතිය අපිට ක්ලාස් තිබ්බේ නැහැ. ඊට කලින් උගන්න පුටි කියව ගන්න විනාඩි 5ක කාලයක් දෙන්න.
සාධකයුමයි කියොමිලා ගොඩක් ළමයි මට මැසේජ් දාලා තියෙනවා පුරවැසි අධ්‍යාපනයේ ලකුණු. හරි. මට 89යි. හොඳයි. මට 73යි. හොඳයි ළමයි වඩා මහන්සි වෙලා ඊටත් වඩා ලකුණු ගන්න හැමෝම 70යි. මට 82යි. හොඳයි. මට 82යි. හරි. උදේ අපිට ඊළඟට තියෙන මාතෘකාව තමයි ප්‍රාදේශීය මට්ටමින් දරුවන් හා පවුල් සඳහා සේවා සපයන රාජ්‍ය නිලධාරී ප්‍රාදේශීය වශයෙන් ප්‍රාදේශීය වශයෙන් දරුවන් හා පවුල් සඳහා සේවා සපයන
රාජ්‍ය නිලධාරී සර් ලියා ගන්නද? අය පුතේ ටියුට් එකේ තියෙනවා. ටියුට් එකේ තියෙනවා ඔක. සර් ටියුට් එක ගන්න බැරුව ප්‍රින්ට් අවුට් ගන්න බැරුණා. තියෙනවා සර්. ටියුට් එකේ තියෙනවනේ අවසාන පිටුවේ. සර් ලියනේව එච්ච පේන්නේ ලාවට පේන්නේ. නිකන් ඉරව්වක් වටෙනා වගේ. හැමෝගෙම ටියුට් එකේ එහෙමද පේන්නේ ඒ ප්‍රින්ට් අවුට් එක? නෑ සර් වයිට් බෝඩ් එක උස වෙලාවකට නිකන් ඉරව්ව වගේ. නෑ නෑ කියන්නේ ප්‍රින්ට් අවුට් එක නේ වයිට් බෝඩ් එක. වයිට් බෝඩ් එක සර්. කද්ද සර්? ආ. ඒක නම් වයිට් බෝඩ් එක දිලිෂණ වගේ වෙලාවකට එනවා අවුව වැටෙනවා වගේ. राज्य निलधारी अंतिम अंतिम बल ප්‍රාදේශ මට්ටමින් දරුවන් හා පවුල් සඳහා සේවා සපයන රාජ්‍ය නිලධාරී හරි ඒ පිටු බෙල්ල ගන්න බෝඩ් එක පේන්නේ නැහැ නේ හරි මම බෝඩ් එක හදන්නම් सर ये साथी ये टाइ इस साल ये साथी ये लिया बुट यूट्यूब के कोड़े से कार्ड हरी दानी किया नोल හරි අද අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රාදේශීය මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් දරුවන් හා පවුල් සඳහා සේවා සපයන රාජ්‍ය නිලධාරී ප්‍රාදේශීය මට්ටමින් දරුවන් හා පවුල් සඳහා සේවා සපයන රාජ්‍ය නිලධාරී හරි මෙන්න මේක තමයි අද අපිට කතා කරන්න තියෙන මාතෘකාව හරි එතකොට පුතේ මේ අපි ජීවත් වන සමාජය තුළ අපි මේ ජීවත් වන සමාජය තුළ දරුවන් සහ පවුල් වෙනුවෙන් දරුවන් සහ පවුල් වෙනුවෙන් සේවා සපයන රාජ්‍ය ආයතන තියෙනවා රාජ්‍ය ආයතන අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා හරි එතකොට ඔයාලගේ chart එකේ තියෙනවා පළවෙනි එක තනතුර
තනතුර කියලා කොටසක් තියෙනවා ඊළඟට කාර්යාලය ඊට පස්සේ දිනන කාර්යාලය ඊට පස්සේ දිනනවා සපයනු ලැබෙන සේවා මේක චාට් එකක් තියෙනව නේද හැමෝගෙම? ඔව් සර්. හැමෝගෙම චාට් එක. හරි. එතකොට පුතේ මේ පළවෙනි එකේ ලියාගන්න තනතුර යටතේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ළමා හිමිකම් प्रवर्धन निलधारी हाँ लामा हिमिकम प्रवर्धन निलधारी आपने तो बताया है लामा हिमिकम प्रवर्धन निलधारी ये तो बट मैं लामा हिमिकम प्रवर्धन निलधारी इनके कार्य बारे तमाय ये क्या है सेवा बतामाय मैं लामाई के आईटीवासी कम बेचूंगे ළමයි කේ අයිති වෙනුවෙන් සියලුම සේවාවන් සපයන්න සම්බන්ධ කරන්න ඒ සඳහා සම්බන්ධ කරන්න ළමයි කේ අයිතිවාසිකම් වෙනුවෙන් මොනවා හරි ප්‍රශ්න සෑහෙන්නේ සෑහෙන්නේ අවහ दिया करना कौन प्रादेशिक लेखम कार्यालय प्रादेशिक लेखम कार्यालय वाले का पैसे दीमा तो प्रादेशिक लेखम कार्यालय दिए ना सर और बुदे लियाने पा मान लियान उन्ना हम किया ना बुदे हर ඔයාලගේ පැත්තේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මොකක්ද? ඔයාලා අයිති වෙන්නේ මොන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද? මට කියන්න බලන්න සහන්‍යා ඔයා අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. හොරණ ටීචර් සර්. හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එතකොට මනුලි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. कांतले प्रादेशिक लेखम कार्यालय कांतले दिए मिहिंताले पैंतर वेंडर ट्रिंको ट्रिंको है ना नहीं कांतले मगे याद नहीं सेनुरी कांतले सर आवे आगे कांतले ये तो टॉयलेट तो दिने याद हुआ था उसे आई ने अबे गेट तरह हाँ हरी है अनुशी प्रादेशिक लेखम कार्यालय ओगल्लांगे कोहेद यहान कोहेद पुते प्रादेशिक लेखम कार्यालय ओगल्लांगे कंपल प्रादेशिक लेखम कोहेद कंपल गंपा गंपर पोले गंपोले गंपोले महानुवर पैदा करेंगे नेत ओ हरे ඊට පස්සේ ශිහාන් කොහෙද පුතේ ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයිති ශිහාන් පුතා අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොහෙද පොල්පිටිගම පොල්පිටිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෙසා තෙසන්දි කොයිද පුතේ වායිද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැස්බෑව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එතකොට යහන් කොයිද පුතේ අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිව්වා මං කිව්වේද කිව්වනේ උදේෂ්
හරි එතකොට මේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ඔයාලා එක්කුව හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඉන්නෝ මෙන්න මේ නිලධාරී කුමාරෝ තුමිය ළමා හිමිකම් ප්‍රවර්තන නිලධාරී ළමා හිමිකම් ප්‍රවර්තන නිලධාරී එතකොට මෙයා සපේන සේවාව තමයි දරුවන්ගේ අයිතීන් හා දරුවන්ගේ අයිතීන් හා සියලු සේවාවන් හා සම්බන්ධ සියලු සේවාවන් හා සම්බන්ධ සහාය ලබා දීම සම්බන්ධීකරණ සහාය ලබා දීම එතකොට මේ කාගේ හරි දරුවෙක්ගේ ළමා අයිතිවාසිකම කඩ වුණොත් එහෙම නැත්නම් ළමා අයිතිවාසිකම් පිළිබඳව වෙන මොනවා හරි යම් දෙයක් සිද්ධ වුණොත් මෙන්න මේ ළමා හිමිකම් ප්‍රවර්තන නිලධාරී තුමා හෝ තුමිය තමයි මේ ළමයිව ඒ අදාළ නිලධාරීන්ට ඒ වගේම අදාළ ආයතනවලට යොමු කරන්නේ එහෙම නැත්නම් සම්බන්ධයක් සිදු කරන්නේ සම්බන්ධ කාර්යය සිදු කරන්නේ හරි එහෙනම් උදේ ලියා ගන්න තනතුර පළවෙනි එක ලියා ගන්න මොනාද ලියා ගන්න දුන්නේ මෙන්න මේක තමයි දැන් ලියන්න පටන් ගත්තේ අවසාන පිටුව තනතුර කාර්යාලය සපයන ලබන සේවාව මේක ලියා ගන්න හරි සර් තනතුර ළමා හිමිකම් ප්‍රවර්තන නිලධාරී කාර්යාලය තමයි උත්තේ කොහෙද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කාර්යාලය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. සපයනු ලබන සේවාව තමයි දරුවන්ගේ අයිතීන් හා සියලු සේවාවන් සම්බන්ධීකරණ සහාය ලබා දීම. මගේ ලයිට් එක පොඩ්ඩක් අඩු වුණා එක. හරි. හරි. ඊට පස්සේ තනතුර ලියා ගන්න පුතේ. ඊට පස්සේ තනතුර ලියා ගන්න ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී
ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී එතකොට මේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීගේ කාර්යාලය තමයි තේ එයත් ඉන්නේ කොයිද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය प्रादेशी लेखन कार्यालय එතකොට මේ එයා සපේන සේවාව තමයි දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු මේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු විමර්ශනය කරන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ මෙන්න මේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී විසින් ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී විසින් හරි ලියා ගන්න තනතුරට තේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී සපේරු ලබන සේවාව තමයි එයා සපේරු ලබන සේවාව තමයි පුතේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ දරුවන්ගේ ආරක්ෂාව හා සම්බන්ධ දරුවන්ගේ ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු විමර්ශනය හා සහය ලබා දීම ගැටළු විමර්ශනය හා සහය ලබා දීම ගැටළු විමර්ශනය සහ සහය ලබා දීම ඔව් කාර්යාලයකට එන එක කියන්නකෝ प्रादेशी लेखम कार्यालय तमय एक प्रादेशी लेखम कार्यालय तमय सपेन लवन सेवावत किया मुगद बुते हुन्ने मट अरे किसान पे न लबन सेवा वर लिया गन बेरुनाम का दूसरा मालिया गन है ना दरुवन के आरक्षा वहा संबंध दरुवन के आरक्षा वहा संबंध दरुवन के सहन एक बार का स्टार्ट सहन දරුවන්ගේ ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු විමර්ශනය හා සහය ලබා දීම ගැටළු විමර්ශනය හා සහය ලබා දීම ලියාගත්ත නැති කට්ටිය ලියාගන්න එක ඈ හරි සර් හරි ඊට පස්සේ පුතේ තනතුර තමයි ලියා ගන්න పూర్ව ළමාවිය සංවර්ධන නිලධාරී పూర్ව ළමාවිය සංවර්ධන නිලධාරී పూర్ව ළමාවිය සංවර්ධන නිලධාරී పూర్ව ළමාවිය
සංවර්ධන නිලධාරී පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරී දැන්තර ඔයගොල්ලන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනේ වෙලාද තියෙන්නේ නැ නැ පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ නැද්ද ලැබුවා ලැබුවා එන මොකද මේ පූර්ව ළමාවිය සංවර්ධනේ වෙලා නැහැ කියලා කියන්නේ හරි. එතකොට පුතේ මේ පූර්ව ළමාවිය සංවර්ධන නිලධාරී ඉන්නේ කොහෙද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුලමයි. ලියා ගන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එයා ඉන්න කාර්යාලය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. එයා ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම තමයි. හරි. එතකොට මේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරි මුල් ළමාවිය සංවර්ධන නිලධාරීගේ සේවාව තමයි පුතේ දැම්ම ලියා ගන්න එපා මේ පෙරපාසල් අධ්‍යාපනය ඒ වගේම අනෙකුත් මුල් ළමාවිය සඳහා අවදාළ සේවාවන් ලබා දීම මේ පෙරපාසල් අධ්‍යාපනයට ඒ වගේම මුල්විය ළමා සංවර්ධනය සඳහා අවශ්‍ය කරන සේවා සපයන්නේ මෙන්න මේ කියන මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී විසින් තමයි හරි එතකොට ඔයාලා හැමෝම පෙරපාසල් අධ්‍යාපනය ලැබුවා නේද කවුරුත් මේ මොන්ටිසෝරි කියන ළමයි කිව්වද මේක නෑ සර් එහෙනම් පුතේ සපයනු ලබන සේවාව ලියා ගන්න එයා සපයනු ලබන සේවාව ලියන්න පෙරපාසල් අධ්‍යාපනය හා පෙරපාසල් අධ්‍යාපනය හා පෙරපාසල් අධ්‍යාපනය හා පෙරපාසල් අධ්‍යාපනය හා අනෙකුත් මුල් ළමාවිය සඳහා අනෙකුත් මුල් ළමාවිය සඳහා අනෙකුත් මුල් ළමාවිය සඳහා අනෙකුත් මුල් ළමාවිය සඳහා අදාළ සේවාවන් ලබා දීම 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 ලියාගත්තද හැමෝම හරි මෙතෙක් වෙලා ලියපු ටික කියව ගන්න විනාඩියක් දෙන්නම් කියව ගන්න කිව්වේ වෙන වැඩ බෑ ඔය මුල් ළමාවිය සංවර්ධනය කියන්නේ పూర్ව ළමාවිය සංවර්ධනය වෙච්ච නැති කට්ටිය තමයි වෙන වැඩ කරන්නේ මේ වෙලාවේ ඈ මුල් ළමාවිය සංවර්ධනය పూర్ව ළමාවිය සංවර්ධනය වෙච්ච නැති කට්ටිය තමයි වෙන වැඩ කරන්නේ මේ වෙලාවේ මොන්ඩිසෝරි වුණේ අර කෑ ගහන්නේ
ඇයට දුවනවා ටීචර් කියනවා යන්න ඕනි කියන හෙට යන්න ඕනි කියනවා මෙහෙට යන්න ඕනි කියලා කියනවා කෑ ගහනවා හු දිනනවා හරිකට අයින්වා ටෝල් ටෝල් ගාලා එනිසා මම හිතනවා මෙතන ඉන්න හැමෝම මුල් ළමාවිය සංවර්ධනය වෙන්න ඇති කියලා හරි සර් කියව ගත්තා කියව ගත්තද ඔව් සර් හරි ඊට පස්සේ තනතුර තමයි ලියා ගන්න ළමා හා වනිතා කටයුතු අමාත්‍යංශයේ උපදේශ නිලධාරී අමාත්‍යංශයේ උපදේශ නිලධාරී ළමා හා වනිතා කටයුතු අමාත්‍යංශයේ උපදේශ නිලධාරී ළමා හා වනිතා කටයුතු අමාත්‍යංශයේ උපදේශ නිලධාරී එතකොට මේ වනිතා කටයුතු කියලා කියන්නේ මොනවද පුතේ වනිතා කටයුතු කියලා කියන්නේ වනිතා වනිතා කාන්තාව මොකද කාන්තාව කාන්තාව හරි ළමහා වනිතා කටයුතු අමාත්‍යාංශ උපදේශන නිලධාරී මෙන්න මෙයක් ඉන්නේ පුතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ මෙයක් ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ माइक ऑफ है सर माइक ऑफ है
සර් මයික් ඔෆ් වෙලා සර් මයික් ඔෆ් වෙලා කතා කරන්නේ සර් කතා කරේ නැහැ හරි 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 එතකොට මේ ළමා හා වනිදා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරී කුමාරව තුමියගේ කාර්යභාරය තමයි නැත්නම් සේවාව තමයි එයා සපේන සේවාව තමයි හරිද එයා සපේන සේවාව තමයි මොකද ළමයි හා කාන්තාවන් වෙනුවෙන් ළමයි හා කාන්තාවන් වෙනුවෙන් අවශ්‍ය උපදේශන සේවාව අවශ්‍ය උදේ වෙන වැඩ කරන්න බෑ හොඳේ වෙන වැඩ කරන්න බෑ හරි වීඩියෝ ඔන් කරලා අනිත් යාළුවත් එක්ක මමු ගන්නන වෙලාවේ සංඥා මාර්ග ඔස්සේ කතා කරන්න බෑ යා පේනවද හරි සෙනුරි මට පේනවද उपदेश අවශ්‍ය උපදේශන සේවාව ලබා දීම 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 සර් තනතුරයි කාර්යාලය කියන්නකෝ මම දැන් ලියුණා ටිකට තනතුර තමයි පුතේ ළමයින් හා ළමා හා වනිතා කටයුතු තනතුර තමයි ළමා හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ උපදේශන නිලධාරී ළමා හා වනිතා කටයුතු අමාත්‍යාංශයේ උපදේශන නිලධාරී එයා ඉන්නේ කාර්යාලයේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එයා ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල සපයනු ලබන සේවාව තමයි ළමයි හා කාන්තාවන් සඳහා අවශ්‍ය උපදේශන සේවාව ලබා දීම හරි ඊට පස්සේ තනතුරු තමයි ලියාගන්න එපා ඊට පස්සේ තනතුරු තමයි සමාජ සේවා නිලධාරී සමාජ සේවා නිලධාරී
සමාජ සේවා නිලධාරී මේ සමාජ සේවා නිලධාරී තුනෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුන දැන් මෙයාලා ළමයි වෙනුවෙන් ඉන්නව ඉන්නව කියලා දැන් ඔයාලා දන්නේවත් නැහැ නේද මේ නිලධාරී ඉන්නේ අහලවත් නැහැ නේද මේක කලින් මේ නිලධාරී ඉන්නේ දැන් ඔයාලා ළමයි उपदेश अदालवी එතකොට මේ රජයේ මගින් දරුවන් සඳහා මේ දරුවන්ට අවශ්‍ය කරන සුබ සාධන වැඩ කටයුතු සිදු කරන්නේ මෙන්න මේ කියන සමාජ සේවා නිලධාරී විසින් සමාජ සේවා නිලධාරී විසින් හරි තියාගන්න පුතේ තනතුර සමාජ සේවා නිලධාරී සමාජ සේවා නිලධාරී අපිට ලියාගන්න කිව්වද? ඔව් ලියාගන්න කිව්වා. ලියාගන්න කොහොමද තනතුර සමාජ සේවා නිලධාරී එයා ඉන්න කාර්යාලය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. සර් දරුවන් ඊළඟට මොකද තියෙන්නේ? දරුවන්ටද අදාළ වන පරිදි සපෙන් ලබන සේවාව තමයි දරුවන්ටද අදාළ වන පරිදි දරුවන්ටද අදාළ වන පරිදි දරුවන්ටද අදාළ වන පරිදි රජයේ සුබ සාධන කටයුතු සිදු කිරීම රජයේ සුබ සාධන කටයුතු සිදු කිරීම ලියාගත්තද හැමෝම? ඔව් සර්.
असाधारण दिनेंटी කොල්ල අපිට අපිට තමයි දෙන්නේ නේ නැද්ද සේහා ආශිහා නැද්ද එහෙම නේද සේහා සේහාන් කියලා කියන්නේ මගේ තමයි කැලලක් තියෙන සේහාන් සමිත සේහා මගේ නම සමිත සේහාන් හරි प्रादेशिक लेखन कार्यालय प्रादेशिक कार्यालय එතකොට මෙයා සපයන සේවාව තමයි ලියගන්නවා අද මෙයා සපයන සේවාව තමයි කාන්තාවන් සහ ගැහැණු දරුවන් වෙනුවෙන් කාන්තාවන් සහ ගැහැණු දරුවන් වෙනුවෙන් හරිද අවශ්‍ය කරන ගෘහ ආර්ථික හා වෘත්තීය සේවාවන් සපයන එක ගෘහ ආර්ථික සහ හරිද ගෘහ ආර්ථික සහ වෘත්තීය අධ්‍යාපනය ලබා දීම තමයි මෙන්න මේ කාන්තා සංවර්ධන නිලද කාන්තා සංවර්ධන නිලධාරී පුතේ මට හොස්ට් එක දෙන්න ඔසිත කාන්තා සංවර්ධන නිලධාරී එයා ඉන්න කාර්යාලය තමයි පුතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එයා ඉන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පුතේ මට හොස්ට් එක දෙන්න मगे नमती अन्य एक क्लिक कर हम मटे नो कोस्ट है हर अरनित दे हरी जी
कांतावन सह गहन दरुवन वेनुवे कांतावन सह गहन दरुवन वेनुवे अवश्य गृह आर्थिकः 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 वृत्तीय अध्यापन सेवावान वृत्तीय अध्यापन सेवावान वृत्तीय अध्यापन सेवावान वृत्तीय अध्यापन सेवावान लबादीम लबादीम वृद्धि अध्यापन सेवावन लबादी वृद्धि अध्यापन सेवावन लबादी හරි සර් හරි ඊට පස්සේ අනෙක් තනතුර තමයි පුතේ හරිද අනෙක් තනතුර තමයි ලියා ගන්න නොවිධිමත් අධ්‍යාපනය හා 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 විධිමත් අධ්‍යාපනය පිළිබඳ නිලධාරී විධිමත් අධ්‍යාපනය පිළිබඳ නිලධාරී නොවිධිමත් අධ්‍යාපන හා විධිමත් අධ්‍යාපන පිළිබඳ නිලධාරී නොවිධිමත් අධ්‍යාපන හා විධිමත් අධ්‍යාපන පිළිබඳ නිලධාරී හයි එතකොට මෙහා ඉන්න කාර්යාලය තමයි ඔයාලා ඉතින් මෙහා ඉන්නේ කොහෙද කොට්ටාස අධ්‍යාපන කාර්යාලය මෙයා ඉන්නේ කොට්ටාස අධ්‍යාපන කාර්යාලය අධ්‍යාපන කාර්යාලය අධ්‍යාපන කාර්යාලයේ ඉන්නවා හරි මේ පෙළපොත හම්බුණා නේ ඉස්කෝලේ මේ ළඟදී ඒකනේ මේ ඒකනේ යන්නේ ඒක තමයි මම බැලුවා මේ ළමයි ටික කොහොමද මේ මීට කලින් අහලවත් නැහැ කිව්වා මේ නම් කොහොමද මේ උත්තර දීගෙන දීගෙන යන්නේ කියලා මම මේ බැලුවේ හරි. එතකොට එයා ඉන්න කාර්යාලය තමයි පුතේ කොහෙද? කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ අර කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ ඒ වගේම එයා ඉන්න කලාප අධ්‍යාපන කාර්යාලයේ කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ ඉන්නවා ඒ වගේම කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉන්නවා දැන් එයාගෙන දැන් ඔයාලගේ කලාප අධ්‍යාපන කාර්යාලයේ කොහෙද තියෙන්නේ ඔයගොල්ලෝ ඉස්කෝලේ
देव मी वागे को है तुझे खाला पद्धिया अपन कार्य आले थी रिकुना माले सर रिकुना माले इड़ बस से प्रश्निके को है तुझे ने खाला पद्धिया अपन कार्य आले वृत्तीय सेवावन लबा दीम अरे अध्यापन कार्यालय बल्लपुरइक ऑफ कर ඊට පස්සේ නිම්සරාගේ කොහෙද කලාප අධ්‍යාපන කාර්යාලය තියෙන්නේ ඕලගේ ඉස්කෝලේ කලාප අධ්‍යාපන කාර්යාලය කොහෙද තියෙන්නේ ඔය ටූරිස්ලා දෙන්නෙක් කොහේ ඉන්නේ දෙන්නෙක් ගම්පල खलापन कार्यालय महेश खलापन कार्यालय महानवर महानवर यहाँ कोई तो बुते खाला पद्धिया अपन कार्य आ लेती है ने महानुवर महानुवर हाँ महानुवर अरे तो रो आला बुते खाला पद्धिया अपन कार्य आ लेती है तेंगी में देने का नून कोई दे हाँ समारो आला कोट्टा से पीड़ा तरण दौड़ टेना इतने से खाला पीड़ा तरण दौड़ टेना इतने से पाला पीड़ा तरण दौड़ टेना इतने से समस्त लंका है मैं नहीं हाँ ये तो कट මෙන්න මේ විදි නොවිදිමත් අධ්‍යාපන හා විදිමත් අධ්‍යාපන සම්බන්ධ නිලධාරීගේ කාර්යභාරය තමයි පුතේ මේ පාසල් නොයන දරුවන්ගේ හා පාසල් යන්නේ නැති දරුවන්ගේ සහ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන දරුවන් සඳහා අවශ්‍ය සේවාවන් සපයීම විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් කියලා කියන්නේ කවුරුන්ද විශේෂ අවශ්‍යතාවයන් පවතින දරුවන් කියලා කියන්නේ अरे श्रवण दुष्टाबाधित अन्या विशेष आवश्यकता सहित दर्वाणियालोट मे नविधिमत अध्यापन विधिमत अध्यापन निलधारी के कार्यभारे तमय मे पास नोयन दर्वाणे විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දරුවන්ට අවශ්‍ය සේවාවන් සපයන එක. හරි. ලියා ගන්න. සපයන ලබන සේවාව. එයාලා සපයන ලබන සේවාව ලියා ගන්න. පාසල් නොයන දරුවන් හා පාසල් නොයන දරුවන් හා विशेष अध्यापनिक आवश्यकता पावतीन विशेष अध्यापनिक आवश्यकता पावतीन
දරුවන් සඳහා අවශ්‍ය සේවාවන් ලබා දීම දරුවන් සඳහා අවශ්‍ය සේවාවන් ලබා දීම හරි සර් विशेष अध्यापनिक आवश्यकता पवतीन दरुवन संधा आवश्य सेवावन लबादीम अरे अदकोटस उन्नतरिन अवसान विनवा अरे अदकोटस उतनी अवसान विनवा अरे तेंग वाले टा अटवसर टा पटंगत तो अटवसर आई बोन परिश्रम।